මේවනවිට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටිංස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ආණ්ඩුව ලබන අවුරුද්දේ හරිම ආඩම්බරකාර සැමරුමකට ලෑස්ති වෙනවා නේද? ඒ 75 වන නිදහස් දිනයේ සැමරීමට සමහරුන්ගේ භාෂාවෙන් කිව්වොත් මේ සුද්දගෙන් රට බීරා ගැනීමේ සතුට අභිමානයේ සැමරීමට තමයිලු ඉතින් ඔය නිදහස් දිනය කියලා කියන්නේ. එහෙම නේද? දැන් ඇත්තටම අප සුද්දගෙන් නිදහස් වුණාද සුද්ද අපෙන් නිදහස් වුණාද කියලා තමයි අහන්න වෙන්නේ. 1948න් පසු අපේ රටේ ඉතිහාසයේ දරුණුතම අඳුරුතම කාල පරිච්ඡේදයට අප ගමන් කර තිබෙනවා. ඒ තමයි මහා නායකන්දක් අද රටේ ජීවත් වන ජනතාවගේ හිස මත වැටී තිබීම. ඊටත් වැඩියෙන් උපදින්නට ඉන්න දරුවන් පවා නායකාරීන් කරපු මහා අපරාධයක් සිදු කර තිබීම. අවාසනාව කියන්නේ රට මේසා විශාල ප්‍රපාතයකට ඇදලා දාපු උන්දලා පේන්න ඉඳද්දිම දඬුවම් නැති රටක ජීවත්වන්නට සිදුවීම. තාමත් ඒ උන්දලගේ පම්පෝරි උජාරු මෝඩ අනුවන කතා ඇසීමට සිදුවීම. තමන්ගේ දරුවට කිරි ටික නැති තුන්වේල කන්න දෙන්න බැරි පාසල් ගාස්තු ගෙවා ගන්නට බැරි මහා උන්දලා මේ හොර නඩේටම චියර්ස් කීම අත්පොල සම්දීම මොනතරම් අවාසනාවක්ද. දිනෙන් දින ඉහළ යන අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල දවස ගානේ ඇඟ මතට වැටෙන බදු බර දැක දැකත් කළුතරින් නැගිටින්ටයි මාතරින් නැගිටින්නයි කුරුණෑගලින් නැගිටින්ටයි දරන රැලිවලට හුරේ දාන මිනිස්සු සිටීම සැබෑවටම මාර ආඩම්බරයක් නේද? ඒ නිසා අපි බදු ජනාධිපති රනිල්ට අද තවත් මේ ගහන බදු මදි නිසා අලුත් යෝජනා කීපයක් කරන්ටයි මේ සූදානම. ඔව් අද ටෙලිවැකිය හදන්නේ තව බදු ගහන්න පුළුවන් ක්‍රම ටිකක් හඳුන්වලා දෙන්න. දැනටම වැඩ් බද්ද 15%යි. සමාජ ආරක්ෂණ බද්ද 2.5%යි. එතකොට ලක්ෂයකට වැඩියෙන් උපයනවා නම් 6%යි. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට 14% ඉඳලා බද්ද වැඩි කළා 30% දක්වා නේද? දැන් අපි මේ කාටවත් බදු ගෙවන්න අඟහරු ලෝකෙන් මුදල් හම්බ වෙන්නේ නැහැනේ නේද? නොකා නොබී හරි. ඉතින් මේ බදු ගෙව්වත් කමක් නැහැ. හරි හමං වැඩකට නම් නේද? පාර්ලිමේන්තුවේ ඇමතිවරු 20යි දැනට තව වැඩි වෙනවා. රාජ්‍ය ඇමතිවරු 38යි. ආ තව වැඩි වෙනවා. මේ සියලු දෙනාව නඩත්තු කරන්න එහෙම නැත්නම් මේ සෙට් එක නඩත්තු කරන්නද ඇත්තටම අපි බදු ගෙවන්නේ? ජීවිතේටම පාර්ලිමේන්තුවේ එකම එක වචනයක්වත් කතා කරපු නැති උන්දලා ඉන්නවා. ජීවිතේටම හරිහමන් විදියට විවාදයකට සම්බන්ධ වුණේ නැති කී දෙනෙක් ඔතන ඉන්නවද? ඇත්තටම අර බොහෝ අය කියන විදියට පින් ජනාධිපති සේම පින් ඇමතිලා රාජ්‍ය ඇමතිලා තමයි අද 95%ක්ම ඉන්නේ. ඒ වගේ පිංගුත්තර නඩයක් නඩත්තු කරන්න අපේ බදු මුදල් වැය කරන්න ඉඩ දෙන එක මොන තරම් නිවටකමක්ද? වෙලාවකට මෙහෙමත් හිතනවා අනේ ඔය ගහන බදු මදි කියලා නේද? එහෙම කියලා අද තව ටිකක් මේ සුද්දගේ කාලේ ගහපු බදු ගැන කියන්නම් හොඳේ. හරිය ඔන්න අහගන්නකෝ. දැන් මේ සුද්දගේ නිදහසුන සතුටත් සමරන්න හදන වෙලාවනේ. එදා මේ අර කොටියා කොටියා කිව්ව එරික් සෝල්හයිමුත් දැන් ඉතින් මේ රජයට උපදෙස් දෙන ජනාධිපති උපදේශකවුණු වෙලාවේ නරකද යටත් විජිත කාලේ ගහපු බදු ටිකවත් ආයේ ගහලා පෙබරවාරි 4 වෙනිදා 3 වෙනි චාල්ස් රජුව සතුටු කළොත් නේද? ඒ කියන්නේ ලබන පෙබරවාරි 4 වෙනිදා. ඔන්න අමතක නම් මතක් කළා 20/23 අයවැයට මේ බදු ටිකත් එකතු කරන්න. මේ රට මහා සංවර්ධිත රාජ්‍යයක් කරා ගෙනියන්න හරිම ලේසි වේවි. රනිල් රාජපක්ෂ ආණ්ඩුව ඔන්න එහෙනම් ඒ බදු ටික මතක් කරනවා. ක්‍රිස්තු වර්ෂ 3 තරම් ඈත කාලයකදී මේ දකපති කියලා ජල බද්දක් තිබුණා. ආන් ඒක ආයෙත් ගහන්න ගොවීන්ට පුදුම සහනයක් වේවි. හොඳේ මොකද මේ එක අවස්ථාවක එහෙම බද්දක් ගහන්න ගියා කියලා අද ඔය ජනපති රනිල්ට මතක නැතුව ඇති. අමතක නම් වෙලාවක මතක් කරලා දෙන්නම්කෝ. එහෙනම් ඔන්න ගහනවා නම් දකපති බද්ද ගහන්න. හොඳේ ඊළඟට ඇඟ බද්දත් ගහන්නකෝ. පිරිමි දරුවෙකු ලොකු මහත් වුණාම තමයි ඉංග්‍රීසින් මේ බද්ද ගැහුවේ ඇඟ බද්ද. ඇඟ බද්ද ගෙවන්න බැරි වෙච්චි වැඩිහිටි පුරුෂයින්ව ඒ කාලේ මේ පාරවල් හදන්න දැම්මා. මාතලේ කැරල්ලටත් ඇඟ බද්ද හේතු වුණා. මේ අද ඇඟ බද්ද ගැහුවොත් මේ ගෙවන්න බැරි අයට මැති ඇමතිලා රාජ්‍ය ඇමතිලගේ ගෙවල් වල සහ දියවන්නාවේ වළම්පිඟන් හොදන්න එහෙම ගන්න පුළුවන්. ඒ නිසා ගහන්න ඇඟ බද්දත්.
ඊළඟට මේ ඒ කාලේ ස්තූප බද්දක් ගැව්වා. ඒ කාලේ ගෙවල් වල ඔය මේ සුදුහුණු ගාන්න ගම්මුලා දෑනියගෙන් අවසර හිම ගන්න ඕනේ. ස්තූපයක් තිබුණොත් ඒකට ස්තූප බද්ද ගැහුවා. ඒ බද්දත් මරේ මරු හොඳේ සෙරප්පු බද්දක් තිබුණා. එදා ඔය සුදු ජාතිකින්ට පමණයි ඔය සෙරප්පු සීමා වුණේ. ඒක මේ සුඛෝපභෝගී භාණ්ඩයක්. සාමාන්‍ය ජනතාව මේ සෙරප්පු දැම්මුත් බද්දක් ගැහුවා. සෙරප්පු වගේ ඒව දැම්මත් බද්දක් ගැහුවා. ගහමුකෝ අද සපත්තු බද්ද, සෙරප්පු බද්ද, මේස් බද්ද වගේ මරු ගානක් හොයාගන්න පුළුවන් ඔයාට. ඊළඟට බලු බද්ද. බල්ලෙකු හැදුවොත් මේ ඌටත් බද්දක් ගෙවන්න වුණා. බැරි නම් බල්ලව දියේ ගිල්වල මරන්න කියලයි එදා මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් නියම කරලා තිබුණේ. ඒ එක්කම ඊළඟට කරලියට ආවා තවත් මාතෘකාවක්. ඒකට කිව්වේ තන බද්ද. එහෙම එකක් ගැහුවේ නෑ. නමුත් මෞකිරිවලටත් බද්දක් ගහාවි කියලා එදා සුද්දන්ට එරෙහිව කතා කළ ජනතාව අතර කියමනක් තිබුණා. ගමේ ගෙදරට සෙනෙහි පපා සිටි බලු කුක්කාට මොන බදුද අනේ, තනේ තියෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්න වේවිද නුදුරු දිනේ කියලා එදා ජනතාව ප්‍රශ්න කළා. ඔන්න ගහනවා නම් බද්ද. ගහමුද මව් කිරිවලටත් බද්දක් කියලා අපි බදු හාමුලගෙන් අහලම අද ටෙලිවැකිය නිමා කරනවා.